හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ ඉතින් පහුගිය දවස් ටිකේ ටිකක් පවතින තත්ත්ව එක එක විදිහට දරුණු වෙච්ච නිසා ඔයාලත් එක්ක වීඩියෝ පාඩමක් ඇත්තටම කතා කරන්න ඕනාවක් උනේත් නැහැ කතා කරන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ ඒත් මම පුළුවන් වෙලාවට BC වලට අදාළ පාඩම් එකක ඇතුළත් කරලා තිබුණා ඉතින් මේ channel එක ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් විදිහට මුලින්ම දාන්න පුළුවන් නම් මට ඒක ගොඩාක් වටිනවා මේ ඉදිරි කටයුතු ගොඩක් හොඳට සාර්ථක කරගෙන යන්න මේ සමූහයෙන් ගොඩක් අය මේ විද්‍යා අධ්‍යාපනය ලැබන එක ගැන මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා ඉතින් අද විශේෂ කරුණක් ගැන මතක් කරවන්න තමයි ආවේ ගොඩක් දරුවෝ අහලා තිබුණා සහ නිවුස් එකකට ගිය කාරණාව පිළිබඳව ඒ තමයි පවතින වසංගත තත්ත්වය නිසා උසස් පෙළ විභාගයට ප්‍රශ්න පත්‍ර සැකසීමේදී ගුරුවරුන්ට දැනුවත් කරන්න කියලා ඉගැන්වීම් වාර එකක මොන වගේ ප්‍රමාණයක් කරනවද කියලා එතකොට ඒකම දරුව අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ හාමුදුරනේ මේ අවසන් පාඩම් ඒකක තුලින් හෝ අමාරු පාඩම් ඒකක තුලින් විභාග ප්‍රශ්න රටාව තුල ප්‍රශ්නයක් හයිද නැද්ද කියන එක ගැන පුංචි ගැටලුවක් තිබුණා එහෙම වුණාට ගොඩක් ලාවට ඔයාලා විශ්වාස කරන්න මේ පවතින ක්‍රම අපිට කවුරුවත් ඇත්තටම හරියාකාර විස්තර කරන්න විශ්වාස කරන්න අමාරුයිනේ ඒ නිසා අපිට කියන්න බෑ අවසන් ඒකකෙන් අහන් නැති වෙයි කියලා දැන් ගිය පාර ඔයාලට මතක ඇතිම සමහරට හොඳටම ගිය පාරත් ඔයගේ කතාවක් ආවා අන්තිමට පේපර් එක එහෙම කිව්ව තරම් ඉංග්‍රීසිච්ච බව මම දැක්කේ නැහැ ඒ නිසා සහ අහන්න නැති කොටසක් වෙලා තිබුණේ හැම පාඩමකින්ම උනහ ප්‍රශ්න අහලා තිබුණා හරියට බලන්න පේපර් එක ඒ නිසා මේ පාරත් ඔයගේ දෙයක් වුණොත් ඔයාලා හිත සතුටින් ඉඳී මේ වෙලාවේ ඉතින් එක්සෑම් එකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ හිතන තරම් සුන්දර නැහැ කියලා මේ වෙඩි නිසා ගොඩක් දරුවෝ ඇත්ත ඒක කතාව ඇත්ත මාර්ටි නිවුස් එක ඇහුවා ශිෂ්‍යත්ව විභාග ඕ ලෙවල් සහ ඒ ලෙවල් ඒ තුනේම ඉගැන්වීම් ඵලයකක දැනුවත් කරන්න විදුහල්පති ලවා ඒ එකක වලට අදාළව මේ පේපර් ආකෘතියෙන් සැකසෙනවා කියන එක. ඉතින් එහෙම උනාය කියලා 100 200ක් විශ්වාස කරන්න අමාරුයි. මොකද අපිට කියන්න බැහැ නේ. එහෙනම් නිශ්චිතෝ කලින් වගේමයි එහෙනම් නිශ්චිතෝ කියන්න ඕනේ මේකෙන් අහන්නේ මේ ටීම් විතරයි අහන්නේ. මේවෙන් අහන්නේ මේකෙන් විතරයි. එහෙම කියන්නේ නැතුව නිදහසක් දෙනවා. එහෙම නැත්තම් සහනදායි පිළිවෙතක් දරුවන් වෙනුවෙන් අනුගමනය කරනවා යයි කිව්ව සැනින් ඒක පිළිගන්න තරම් නම් ඔයාලා බබ්බු හෝ මොඩියෝ වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඒ නිසා හොඳට අවබෝධයෙන් මේ කරුණු ටික තේරුම් ගන්න. උසස් පෙළ පන්ති අපි මේ DBC විෂය නිර්දේශය ආරම්භ කළා තියෙන්නේ. මේ විභාග කල්ගිය නිසා අධිපුනරීක්ෂණ පාඩමාලාවක් අපි ආරම්භ කළා. මම හිතන්නේ ඉතාම ඉක්මනින් දරුවෝ 50කට වැඩි පිටසම් මේ විදිහ ඉගෙන ගන්නවා. පෙබරවාරි මාස දක්වාම සිංහල BC මීඩියා එකේ විෂයන් තුන. ඉතින් ඒව මම නිකන් අමතර මතක් කරන්නේ. ඊට පස්සේ ඉගෙන ගන්න දරුවන්ට සටහන් ටික ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් අපි MCQ book එකක් හදලා තිනේ ඒක ගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා මේ channel එක තුලින් ඔයාලට එකතු කර ගන්න සහ ඉගෙන ගන්න. ඉතින් මේ ටික උපරිම විදිහට පරිහරණය කළා. ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න කියලා මතක් කරනවා. හොඳට මතක තියා ගන්න. පේපරට මොකක් හෝ සහනයක් ලැබෙනවා කවට ඒක පිළිගන්න තරම් නම් මොඩෙක් වෙන්න එපා කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. හැමදිනාටම තිරුවන් සරණයි. මම සුදම්ම හාමුදුරුවෝ.